නිතරම හොඳින් වතුර බීමෙන් මේ රෝග 10න්ම සහනයක් ලබා ගන්න පුළුවන්. ජලය කියලා කියන්නේ අපේ ජීවිතයට මොනතරම් වැදගත් දෙයක්ද කියන එක ගැන අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. අපේ ශරීරයෙන් 70%කටත් වඩා ජලය තිබෙනවා වගේම සිරුරේ ජීව ක්‍රියාකාරකම් හැම එකටමත් ජලය අත්‍යවශ්‍යයි. ජීවයේ බිහිවීම වගේම පැවැත්ම උදෙසාත් ජලයෙන් ඉටුවන්නේ සුවිශේෂී කාර්යභාරයක්. ග්‍රහලෝක 8ක් තිබෙන සෞරග්‍රහ මණ්ඩලයේ ජීවීන් සිටින එකම තැන බවට පෘථුවිය පත්වෙන්න පවා හේතු වුණේ මෙහි ද්‍රව ජලය තිබීමයි. මේ තරම් අපේ ජීවිතයත් එක්ක බැඳී තිබෙන ජලය නිසියාකාරව ලබා ගැනීම අපේ සිරුරේ බොහෝ කටයුතු නිවැරදිව කරන්න දායක වීමත් එක අතකට පුදුමයක් නෙවෙයි. දිනකට ජලය අවම වශයෙන් ලීටර 3ක්වත් පානය කිරීමේ වැදගත්කම ගැනත් නිතරම පිරිසිදු ජලය පානය කරාම බොහෝ රෝගවලින් වැළකී සිටින්න පුළුවන් බවත් අපි අතීතයේ නම් අහලා තිබෙනවා. නමුත් ඒ කෙනෙකුට වැළඳිලා තිබෙන ඇතැම් රෝගවලින් උත් සහනයක් ලබා ගන්න ඉඩ සලසන බව ඔබ දන්නවද? අපි මේ කියන්නේ යන්නේ ඒ වගේ සහනයක් ගන්න පුළුවන් රෝග 10ක් පිළිබඳවයි. ඇතැම් රෝගවලින් සම්පූර්ණ සුවයක් ලබා ගන්න බැරි වුණත් මේ රෝග නිසා ඔබ විඳින වේදනාව සැලකිය යුතු ලෙස අඩු කරන්න නිතරම පිරිසිදු ජලය බීම ලොකු උපකාරයක් වෙනවා. එහෙමනම් රැඳිලා ඉන්න මේ වටිනා වීඩියෝව අවසාන වන තෙක්. අංක 1. ආතරයිටිස්. ආතරයිටිස් කියලා කියන්නේ ශ්‍රී ලංකාවේ විතරක් නෙවෙයි මුළු ලෝකයේ පුරාමත් වයසට යනවත් එක්ක හැදෙන බෝ නොවන රෝගයක්. වයසට යාමත් එක්ක කාටිලේජ දුර්වල වීම නිසා හරියට තෙල් නොදාපු යන්ත්‍රයක වගේ අපේ සිරුරේ තිබෙන සන්ධිත් එකමත එක ලිසා යාම අපහසු වීම තමයි මේකට හේතු වෙන්නේ. හැදුනට පස්සේ සුව කරන්න බැරි රෝගයක් වුණත් ආතරයිටිස් වලින් සැලකිය යුතු සහනයක් ලබා ගන්න පිරිසිදු ජලය බීම නිතරම උදව් වෙනවා. අස්ථි අතර ස්වභාවයෙන්ම පිහිටා තිබෙන කාටිලේජවල ගෙවි යාම අඩු කරන්නත් සන්ධි එකමත එක ලිසා යන්න අවශ්‍ය ලිහිසි ස්වභාවය වැඩි කරන්නත් සිරුරට ජලය අවශ්‍ය තරම් තිබීම ඉතාම වැදගත්. ආතරයිටිස් තිබෙන අයට පුළුවන් තරම් වතුර බොන්න කියලත් වෛද්‍ය උපදෙස් ලැබෙන්නේ මෙන්න මේ නිසාමයි. අංක 2. ඔස්ටියෝපොරොසිස්. ඔස්ටියෝපොරොසිස් කියලා කියන්නේ ශරීරයේ තිබෙන අස්ථි දුර්වල වී යන රෝගයක්. මේ වැළඳුන කෙනෙකුට ඇවිදීම වගේ සාමාන්‍ය ජීවන ක්‍රියාකාරකම් වලදී පවා අස්ථි බිඳී යාමේ අවදානම ඉතාම ඉහළයි. සුව කරන්න ඉතාම අපහසු වුණත් නිතරම ප්‍රමාණවත් තරමට වතුර බොන එකෙන් ඔස්ටියෝපොරොසිස් වල අවදානම අවම කරගන්න පුළුවන්. පිරිසිදු ජලය නිතරම සිරුරට ලැබෙනකොට අපේ හැම ජීව ක්‍රියාකාරකමක්ම වඩා හොඳින් සිදු වෙනවා. ශක්තිමත් විදියට අස්ථීන් ගොඩනංවන්න අවශ්‍ය කණිජ ලවණ ප්‍රවාහන ක්‍රියාවලිය තින් එකක්. අප ගන්න ආහාරවල තිබෙන කණිජ ලවණ ඇටමිදුළු කරා ගෙන යන්නටත් ඒවා අස්ථීන් ගොඩනංවන්න භාවිත කරන්නත් අපේ රුධිරයේ නිසි මට්ටමට ජලය තිබීම ඉතාම වැදගත්. මේ නිසා ප්‍රධාන වශයෙන්ම කැල්සියම් ඌනතාවය නිසා ඇතිවන ඔස්ටියෝපොරොසිස් තත්ත්වය පාලනය කරගන්න නිතරම පිරිසිදු ජලය පානය කිරීමෙන් විශාල අත්උදව්වක් ලැබෙනවා. අංක 3. හදවත් රෝග. ශ්‍රී ලංකාවේ අනතුරු නොවන මරණවලින් වැඩිම ප්‍රමාණයකට හේතුවක් තමයි හදිසියේ ඇතිවන හෘදයාබාධ. ප්‍රධාන වශයෙන් රුධිරනාරවල කොලෙස්ටරෝල් තැන්පත් වීමත් හදවතේ ක්‍රියාකාරීත්වය අවම වීමත් තමයි මේකට හේතු වෙන්නේ. කොහොම නමුත් නිතරම පිරිසිදු වතුර බීමෙන් හෘදයාබාධ ඇතිවීමේ අවදානම අඩුවන බව ඔබ දන්නවද? මේට ප්‍රධාන හේතුවක් වෙන්නේ අපේ සිරුරේ බහිස්රාවී පද්ධතියේ ක්‍රියාකාරීත්වය ඉහළ යාමයි. හෘදයාබාධ ඇතිවීමට ප්‍රධාන හේතුවක් වන අධික ලුණු සහිත ආහාර ගැනීම නිසා සිරුරේ එක් රැස්වන අතිරේක සෝඩියම් ලවණ බැහැර කරන්න නිතරම මුත්‍රා කිරීමත් හොඳින් දහඩිය දැමීමත් හේතු වෙනවා. මීට අමතරව සිරුරට ප්‍රමාණවත් තරම් ජලය තිබෙනවා නම් අපේ රුධිරයේ උකු ගතියත් සුළු වශයෙන් අවම වන හින්දා සිරුර පුරා රුධිරය පොම්ප කිරීමත් හදවතට වඩා පහසු වෙනවා. අංක 4. මලබද්ධය. බොහෝ දෙනෙක් කතා කරන අකමැති වුණාට රටේ සැලකිය යුතු පිළිසකට තිබෙන රෝගාබාධයක් තමයි මලබද්ධය කියලා කියන්නේ. නිසි පරිදි මලපා පිට නොවීම නිසා ඇතිවන මේ තත්ත්වයට නිතරම පිරිසිදු වතුර බොනවා නම් හොඳ සහනයක් ගන්න පුළුවන්. අප ගන්න ආහාර ආමාශයේදී ජීර්ණය වුණාට පස්සේ ඒවායේ තිබෙන පෝෂණය කුඩා බඩවැලේදීත් මහා බඩවැලේදීත් ටිකෙන් ටික සිරුරට උරා ගැනෙනවා. දියාරු ද්‍රාවණයක් විදිහට තිබෙන ජීර්ණය වූ ආහාර ඝන තත්ත්වයේ තිබෙන මලපා බවට පත්වෙන්නේ මෙන්න මේ ක්‍රියාවලිය තුළින්. අපි අවශ්‍ය තරම් ජලය බිව්වේ නැතිකොට මේ ක්‍රියාවලිය අවසන් වෙද්දී අපේ මලපා පිට කරගන්න අපහසු තරමටම වියලීම තමයි මලබද්ධයට හේතු වෙන්නේ. මේ නිසා හොඳින් වතුර බීම මගින් මලබද්ධයට සහනයක් ලබා ගන්න පහසුවෙන්ම පුළුවන්. අංක 5. ඊස්ට් ආසාදනය. ඊස්ට් ආසාදනය කියලා කියන්නේ කාන්තාවන් සැලකිය යුතු ප්‍රමාණයකට තිබෙන රෝගී තත්ත්වයක්. යෝනි මාර්ගය ආශ්‍රිතව ප්‍රමාණවත් තරම් තෙතමනයක් නැති නිසා ශුද්‍ර ජීවීන් ප්‍රමාණයට වඩා වර්ධනය වීම තමයි මේකට හේතු වෙන්නේ. අපේ කට වගේම යෝනි මාර්ගය කියලා කියන්නේ නිතරම තෙතමනය රැඳීම අත්‍යවශ්‍ය ස්ථානයක්. සිරුරට හිතකර බැක්ටීරියාවල පැවැත්මටත් අහිතකර ශුද්‍ර ජීවීන් පාලනයටත් ඒ ඉතාම වැදගත්. කොහොම නමුත් සිරුරේ තිබෙන ජල ප්‍රමාණය අඩුවීමත් එක්ක අපේ සම වගේම යෝනි මාර්ගයේත් වියලීමක් සිද්ධ වෙනවා.
මෙනිසා අහිතකර ශුද්‍රජීවීන් ඉහළ ගොස් දැඩි දුඟදක් ඇතිවීමත් ඊස්ට් ඇතුළු විවිධ ආසාදන ඇතිවීමත් සිදුවෙනවා. නිතරම ජලයබීමෙන් යෝනිමාර්ගය වියලීම අවම වෙන නිසා ඊස්ට් ආසාදනය වළක්ව ගන්න ඔබට පහසුවෙන්ම හැකියාව ලැබෙනවා. අංක 6 මුත්‍රා ආසාදන. මුත්‍රා ආශ්‍රිතව ආසාදන ඇතිවෙන්න ප්‍රධාන හේතුවක් තමයි මුත්‍රාවල ඇති ශුද්‍රජීවී සාන්ද්‍රණය ඉහළ යන එක. දිනකට මුත්‍රා කරන වාර ගණන අවම වුණාම වැඩි කාලයක් මුත්‍රා සිරුර තුළ රැඳී තිබිලා ශුද්‍රජීවීන් වැඩිපුර වර්ධනය වෙන්න ඉඩ සැලසීම තමයි මේකට ප්‍රධාන වශයෙන් හේතු වෙන්නේ. මීට අමතරව අපේ සිරුරට ඇතුළු වන යම් රසායනික වර්ග වුණත් මුත්‍රා ආසාදන වලට හේතු වෙන්න පුළුවන්. කොහොම නමුත් නිතරම ජලය පානය කරනවා නම් නිතරම මුත්‍රා කරන්නත් සිදුවෙන හින්දා මුත්‍රා ටික මුත්‍රාශයේ එකතු වෙලා තිබෙන කාලය සැලකිය යුතු විදියට අඩු වෙනවා. වැඩිපුර ජලයේ තිබෙනකොට මුත්‍රාවල තිබෙන විසබීජ සාන්ද්‍රණයත් අඩු වෙන හින්දා ඒවට අහිතකර මට්ටමක් දක්වා ගුණණය වීමේ හැකියාවත් අඩුයි. අහිතකර ද්‍රව්‍ය නිරන්තරයෙන් ඉවත් වීමත් ඒවා සිරුරේ රැඳී තිබෙන සාන්ද්‍රණය අඩු වීමත් කියන මේ හේතු දෙකම නිසා මුත්‍රා ආසාදන ඇතිවීම පැහැදිලි ලෙසම අවම වෙනවා. ඉතින් නිතරම ජලය බීම මුත්‍රා ආසාදන වලට ප්‍රත්‍යක්ෂ විසඳුමක්. අංක 7 වකුගඩු රෝග. වකුගඩු රෝග ඇතිවීම ගැන පසුගිය කාලේ රටේ ලොකු සංවාදයක් ඇති වුණා. අනවශ්‍ය තරමට රසායනික යොදපු පොහොර වර්ග භාවිතය තමයි මේකට හේතු වුණා කියලා සැලකෙන්නේ. කොහොම නමුත් වකුගඩු රෝග පාලනය කරගන්න නිතරම ජලය බීමෙන් යම් උදව්වක් ගන්න පුළුවන් බව ඔබ දන්නවාද? සිරුරට ඇතුළු වන විෂද්‍රව්‍ය වර්ග පෙර මුත්‍රාවලට මිශ්‍ර කරලා ඉවත් කිරීම තමයි වකුගඩු වල කාර්ය වෙන්නේ. සිරුරේ ප්‍රමාණවත් තරම් ජලය නැති වුනහම වකුගඩු වලට ඇතුළු වන ද්‍රවයේ රසායනික සාන්ද්‍රණය ඉහළයි. මේ තත්ත්වය වකුගඩු වලට හානි සිදුවෙන ප්‍රධාන හේතුවක් වෙනවා. නිතරම ජලය බීමෙන් පෙරීමේ ක්‍රියාවලිය නිතරම සිදුවෙන හින්දා වකුගඩු වලට ඇතුළු වෙන්නේ විෂ සාන්ද්‍රණය අඩු ද්‍රාවණයක්. මේ නිසා නිතරම පිරිසිදු වතුර බීම දැනටමත් හානි වී ඇති වකුගඩු තවදුරටත් නරකතට හැරීම වළක්වා ගන්න ලොකු සහනයක් වෙනවා. අංක 8 අතිරුධිර පීඩනය. වර්තමාන ජීවන රටාව හින්දා බොහෝ දෙනෙකුගේ ප්‍රෙෂර් තිබෙන ඉතාම ඉහළ මට්ටමක. අහිතකර ආහාර ගැනීම, දුම්බීම වගේම නිරන්තරව මානසික ආතතියෙන් සිටීමත් මේ විදිහට රුධිර පීඩනය ඉහළ යන්න ප්‍රධාන හේතු වෙනවා. අධි රුධිර පීඩනය වළක්වා ගන්න හොඳම ක්‍රමය එවගේ අහිතකර පුරුදු අවම කර ගැනීම උනත් නිතරම පිරිසිදු ජලය බීමට ගැනීමත් ඒ තත්ත්වය සමනය කරන ලොකු උදව්වක් වෙනවා. එයින් සිරුරේ රුධිර සංසරණ ක්‍රියාවලිය ක්‍රමවත් වීම නිසා තැන්පත් කොලෙස්ටරෝල් බැහැවීම ඉක්මන් වෙනවා විතරක් නෙවෙයි රුධිරයේ උකු ගතියත් සුළු වශයෙන් අවම වීමෙන් ලේ පොම්ප කරන්න අවශ්‍ය පීඩනයත් අඩු වෙනවා. මේ නිසා පිරිසිදු ජලය නිතරම බීමට ගන්න එක තවත් රෝග බොහොමයකට වගේම අධි රුධිර පීඩනයටත් විශාල සහනයක්. අංක 9 ගැස්ට්‍රයිටිස්. අද වෙද්දි අපේ රටේ බහුතරයකට යම් තරමකට හෝ ගැස්ට්‍රයිටිස් තිබෙනවා. කෑම රටාවේ අපිලිවෙල, නිතර බඩගින්නේ ඉඳීම, අහිතකර ආහාර ගැනීම වගේ හේතු ගණනාවක් ගැස්ට්‍රයිටිස් වලට හේතු වෙනවා. කලින් කතා කරා වගේම මේකත් හැදුනට පස්සේ සම්පූර්ණයෙන්ම සුව කරන්න ඉතාම අපහසු රෝගයක්. ගැස්ට්‍රයිටිස් ඇති වෙන්නේ ප්‍රධාන වශයෙන්ම බඩේ ආම්ලිකතාවය වැඩිවීම නිසා ආමාශය බිත්තිවලට හානි සිදුවීමෙන්. බඩේ ආම්ලික බව පාලනය කරන්න නිතර පිරිසිදු වතුර බීම විශාල උපකාරයක් වෙනවා. කොහොම නමුත් දැනටමත් ඔබට ගැස්ට්‍රයිටිස් තිබෙනවා නම් ඔබ ජලය බීමට ගන්න ආකාරය ඉතාම වැදගත්. උදෑසන අවදි වූ ගමන්ම සීතල වතුර විදුරු කීපයක් බොන එක, දවස පුරාම ටික ටික වතුර බොන එක ගැස්ට්‍රයිටිස් වලින් පැහැදිලි සහනයක් ලබා දෙන ලොකු හේතුවක් වෙනවා. අංක 10 දියවැඩියාව. අද වන විට අපේ රටේ වැඩිම දෙනෙකුට තිබෙන බෝ නොවන රෝගය තමයි දියවැඩියාව කියලා කියන්නේ. සුව කරන්න ඉතාම අපහසුමේ රෝගය වැළඳුණු කෙනෙකු බොහෝ විට මිය යන්නේත් එය නිසාම ඇතිවන සංකූලතාවයක් හින්දා. මේ නිසා දියවැඩියාව ඇත්තටම ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රශ්නයක් කියලා කිව්වත් වැරද්දක් නැහැ. නිතරම ජලය පානය කිරීමෙන් දියවැඩියාව ඍජුව පාලනය කරන්න අපහසු වුණත් ඒ නිසා ඇතිවීමට ඉඩ තිබෙන සංකූලතා බොහොමයක් අවම කරගන්න දායක වෙනවා. විශේෂයෙන්ම දියවැඩියාවේ ප්‍රධානතම සංකූලතාවයක් වන තුවාල සුවවීම අඩපණ වීම හැකිතරම් ජලය පානය කිරීමෙන් අවම කරගන්න පුළුවන්. රුධිර සංසරණය ක්‍රමවත් වෙන නිසා තුවාල සුව වෙන්න පෝෂක සැපීමේ කාර්යක්ෂමතාවය ඉහළ යාම තමයි මේකට හේතු වෙන්නේ. හොඳින් සිරුරට ජලය ලැබෙනකොට රුධිරගත ග්ලූකෝස් සිරුරේ ක්‍රියා සඳහා වියෝජනය කිරීමෙන් ඉහළ යාමක් ඇති බව පරීක්ෂණවලින් පෙනී ගොස් තිබෙනවා. මෙන්න මේ නිසා දියවැඩියාව නිසා ඇතිවන අතිරේක ගැටලු මගහරවා ගන්න නිතරම ජලය බීමට ගැනීම විශාල උපකාරයක් වන බවයි පෙනෙන්නට තිබෙන්නේ. නිතරම පිරිසිදු වතුර බීමෙන් සහනයක් ලබා ගන්න පුළුවන් රෝග ගැන ඉගෙන ගන්න අතරෙම තවත් වැදගත් දෙයක් මතක තබා ගන්න අවශ්‍යයි. ඒ තමයි නිසි පරිදි වතුර නොබීම නිසා ඔබට තිබෙන ඕනෑම රෝගයක් වඩාත් උත්සන්න වෙන්න ඉඩ තිබෙනවා කියන එක. මේ නිසා ඔබත් නිතරම පිරිසිදු වතුර බොන එක පුරුද්දක් කරගෙන උත්සාහ කරන්න. නිරෝගීව ජීවත් වෙන්න ඒ ඔබට විශාල උපකාරයක් වේවි. තාමත් ඔබ විශ්වලෝකයේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරලා තියාගන්න. ඒ වගේම තමයි subscribe කරන button එකට එහා පැත්තේ තියෙන පුංචි bell icon එක click කරොත් විතරයි අපි මේ වගේ video එකක් දාපු සැනින් ඔයාලට notification එක ගෙන්න ගන්න පුළුවන් වෙන්නේ.
එමනම් තවත් මේ වගේම වටිනා කියන වැදගත් වීඩියෝකින් ඉක්මනින්ම ඔබව හමු වෙනකන් අපි අදට ඔබෙන් සමු ගන්නවා. එමනම් රැඳිලා ඉන්න දිගටම විශ්ව ලෝකයේත් එක්ක. ඔබට සුබ දවසක්. ආයිබෝවන්.